කලාකරුවෙකු විදිහට මගේ සෞඛ්‍ය ගැන මම බොහොමත්ම සැලකිලිමත්. මොකද නිරෝගී භාවය අත්‍යවශ්‍ය කාරණාවක් අපිට ජීවත් වෙන්න. නිරෝගී භාවයට පත් වුනාම කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වුනාම අපෙන් රටට වෙන සේවය වැඩි වෙනවා. අපෙන් සමාජයට වෙන සේවය වැඩි වෙනවා. අපෙන් පවුලට වෙන සේවය වැඩි වෙනවා. ඒක නිසාම මම අද කතා කරන්න කල්පනා කළේ අපේ මේ කාර්යක්ෂමතාවය හීන කරන යම්සි රෝග තත්ත්වයක් ගැන. දියවැඩියාව. දියවැඩියාව ගත්තම ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරාම බාල මහලු හැමෝම ගොදුරු වෙච්ච අවස්ථාවක්. ඒක නිසාම මේ නිදීමට අප කළ යුත්තේ කුමක්දයි අප විසින්ම කල්පනා කළ යුතු තිබෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ වගකීම මට වගේම ඔබටත් තියෙනවා. මේ පණිවිඩය මම වගේම ඔබත් සමාජගත කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මම කලාකරුවෙකු විදිහට උදේ නැගිට හැටීම හොඳ වතුර වීදුරක් පානය කරනවා. ඊට පස්සේ විනාඩි 20ක් 30ක් ව්‍යායාම කරනවා. දවසට පැයක්වත් ඇවිදිනවා. මේ ආකාරයට නිරෝගී වුණාම මගේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. ඒ ඔක්කොන්ට වඩා මානසික සුවයත් වැඩගත් වෙනවා. ඔබ ඔබගේ දරුවන් සමග, පවුල සමග, එහෙම නැත්නම් ඔබ තනිකඩෙන් නම් ඔබගේ යාළු මිත්‍රයන් සමග බොහොම සෑහලුවෙන් නිදහසේ වැඩ කටයුතු කරන්නට ඔබට ලැබෙනවා. එවිට මේ රෝගී තත්ත්වයන්ගෙන් අපිට මිදීමට පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසාම මම යෝජනා කරනවා මං වගේම ඔබත් ඔබගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ශාරීරිය ගැන සැලකිලිමත් වන්න. එහෙම කළොත් ඔබටත් පුළුවන් දියවැඩියාව පරදා නිරෝගීමත් ජීවිතයකට අවතීර්ණවන්නට. එවිට ඔබගේ කාර්යක්ෂමතාවය තවත් ශක්තිමත් වී සමාජයට වැඩදායි පුද්ගලෙක් හැටියට වැඩ කරන්නට අවස්ථාව ලැබෙනවා.